ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා. ඔන්න WhatsApp එකේ තවත් අලුත් සුපිරි අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් WhatsApp කියන්නේ දිනෙන් දින අප්ඩේට් වෙනවා. ඒ වගේම අලුත් ඔප්ෂන් එකතු වෙනවා. ඉතින් මෙන්න මේ වගේ වැදගත් අප්ඩේට් එකක් ආපු ගමන් SL Academy YouTube channel එකේ තියෙන්නේ මම ඔයාලට ගේනවා මේ අප්ඩේට් එක මොකද්ද කියලා. ඉතින් මේක අප්ඩේට් එක ලබා ගන්න නම් ඔයා මුලින්ම ඔයාගේ WhatsApp එක අප්ඩේට් කරලා තියෙන්න ඕනේ. ඔයාගේ Apple phone එකක නම් App Store එකට යන්න, Play Store එකක නම් Play Store එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අප්ඩේට් කියලා බටන් එකක් තිබ්බත් ඔයා අනිවාර්යෙන් මේ අප්ඩේට් කියන බටන් එක උඩ ටච් කරලා WhatsApp එක අප්ඩේට් කරගෙන ඉන්න ඕනේ. ඒකට හේතුව තමයි WhatsApp අප්ඩේට් කරලා තිබ්බ තමයි මෙන්න මේ වගේ latest option ඔයාලට ලැබෙන්නේ. හරි අපි බලමු මොකද්ද මේ අප්ඩේට් එක කියලා. ඉතින් WhatsApp එකට ගියාට පස්සේ ඔයාගේ යාළුවන්ගේ status තියෙන තැනට ගියාට පස්සේ ලස්සන status එකක් තියෙනවා නම් ඔයා කැමති නම් ඒකට like කරන්න පුළුවන්. මතක තියාගන්න මේක like කරන්න තියෙන්නේ අර Facebook එකේ විදිහට නෙමෙයි like button එක මේක අර heart reaction button එකක් විදිහට තමයි අවිල්ල තියෙන්නේ. ඒ කියන්නේ heart එක තමයි shape එක තමයි මේ button එකේ හැඩය. ඉතින් අපි බලමු මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක කරන්න කියලා. අපි මුලින්ම WhatsApp එකට යමු. WhatsApp එකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන අප්ඩේටස් කියලා ටැබ් එකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ තමයි ස්ටේටස් පෙන්වන්නේ. ඉතින් මේකට ගියාට පස්සේ ඔයාගේ මෙන්න මේ විදිහට ස්ටේටස් බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මේක හાર્ට් රියැක්ෂන් එකක් දාලාම පෙන්වන්නම්කෝ. ඉතින් මගේ යාළුවෙක්ගේ මම ස්ටේටස් එකක් උඩ මෙන්න මේ විදිහට ටච් කරගන්නවා. ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන හાર્ට් ලකුණක් වැඩිලා තියෙනවා. ඒක උඩ එකපාරක් ටච් කරාට පස්සේ ඒක කොළපාට වෙනවා. ඔන්න ආයෙත් එකක් මම ටච් කරා. ඉතින් මේ විදිහට ටච් කරාට පස්සේ මේක කොළපාට වෙනවා. ඒ කියන්නේ මේකට හાર્ට් රියැක්ෂන් එක වැහෙලා තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු මේකෙන් බැක් වෙලා කොහොමද ඒක එයාගේ ෆෝන් එකට යන්නේ කියලා. ඉතින් මමත් මගේ අනිත් ෆෝන් එකෙන් මම මේක ඔයාලට පෙන්නනවා. එයාගේ ෆෝන් එකෙන් මේක ලස්සන්ට යනවා. ඒ වගේම ඔයාට මේක ලැබිලා නැත්තම් මේක සෙටින් එකක් තියෙනවා ඔන් කරගන්න. ඒ සෙටින් එකත් මම කියලා දෙන්න. ඔන්න දැන් මගේ අනිත් ෆෝන් එකේ මම මගේ මේ ෆෝන් එකේ තියෙන ස්ටේටස් එකකට ලයික් එකක් දාගන්නවා. ඔන්න ලයික් එක දැම්මට පස්සේ උඩින් notification එකක් ආවා. ඉතින් මම මේ විදිහට පාත් කරලා පෙන්නන්න ලයික් your status කියලා ඒ අදාළ පුද්ගලයාගේ නමත් එක්ක වටෙනවා. ඒක උඩ ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ heart reaction දෙක තුනක් එනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ status like button එක වැඩ කරන්නේ. ඉතින් දැන් අපි බලමු මොකද්ද ඔයාගේ මේක ඇවිල්ලා නැත්තම් setting එකෙන් කොහමද මේක on කරගන්නේ කියලා. හොඳයි දැන් අපි බලමු ඔයාගේ මෙන්න මේ සෙටින් එක ඔන් කරගෙනද තියෙන්නේ කියලා. ඉතින් මේ සෙටින් එක ඔෆ් වෙලා තියෙනවා නම් ඒත් ඔයාට මෙන්න මේ ස්ටේටස් ලයික් කරන බටන් එක එන්නේ නැහැ. ඉතින් ඔයා මුලින්ම WhatsApp එකට යන්න. WhatsApp එකට ගියාට පස්සේ දකුණු පැත්තේ ඉහළ කෙළවරට ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ඩොට් 3. මෙන්න මේ ඩොට් 3ට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා සෙටින්ස් කියලා එකක්. මෙන්න මේ සෙටින්ස් කියන එකට ඔයා යන්න ඕනේ. ඒකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ටිකක් පාතට යන්න. පාතට යද්දී ඔයාට බලා ගන්න පුළුවන් notifications කියලා එකක්. මෙන්න මෙතන notifications කියලා එකක් තියෙනවා. ඒක ටිකක් වෙබුවට පස්සේ පාතට යන්න එන මෙනු එකේ පාතරම ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් රියැක්ෂන්ස් කියලා. ඉතින් මේක වම් පැත්තට මේ ටික් එක වැහලා ඔෆ් වෙලා තියෙනවා නම් ඔයා කරගන්න ඕනේ මේ ටික් එක දකුණු පැත්තට ඇදගන්න මෙන්න මේ විදිහට. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් කොළපාටින් ඒ ටික් එක දකුණු පාත්තට වුණා. එතකොට තමයි මේක ඔන් වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේක ඔන් වෙලාමයි තියෙන්නේ. ඔෆ් වෙලා තිබ්බත් විතරක් ඔයා මේක ඔන් කරගන්න. ඉතින් මතක තියාගන්න මේම කරලත් ඔයාලට මේක වැඩ කරේ නැත්තම් මේ අප්ඩේට් එක ආවේ නැත්තම් ඉදිරියේදී ඇයි අප්ඩේට් එක අප්ඩේට් කියන එක සාමාන්‍ය හැමෝටම එකපාරම එන්නේ නැහැ. ඉතින් වීඩියෝ එක වැදගත් නම් ඔයා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න.